වේක එකක් ගන්න පීක් එකට දුවන අයට ශෝක වී ඉන්න වේක වී දැවෙන අයට බ්‍රේක් එකක් ගන්න පීක් එකට දුවන අයට ශෝක වී ඉන්න ඇඟට පොටට සතුට සදන ඇහැට කනට මිහිර බෙදන බේකරි ගෙදර ආලහිතින් කෝල බැලු රජරාමට හෙලාවි ප්‍රේම ගීත විරහ ගීත එක පොකුරට ගයාවි අනංග යදුමාන පල් බල බල හිඳීවි සතුටු සිනා මැද ඉඳ හිට කිලන හඬ ඇහෙවි හටට රහට ඇඟට වුණට රස මුළු දේ හදාවි බයිසිකලෙන් වීල් එකෙන් ගම පුරාම බෙදාවි අදට වඩා හෙට හොඳ යයි සුගුරුහීන මවාවි ඉහළ නගින මං හොය හොය එමින් අඩිය තියාවි බේක් වෙවි දැවෙන අයට බේක් එකක් ගන්න පීක් එකට දුවන අයට ශෝක වී ඉන්න ඇඟට පටට සතුට සදන ඇහැට කනට මිහිර බෙදන බේක් නැතු ඉස්රාට ගිල්ලා පැනලා වානේ නවත්තලා උන් එළියට ඇදලා ගන්න ඕන කමු යමා යා කවුද බං මේ මුන්දේ නා මේ අර ජෝන් බාස්ගේ බේකරිය ගෙදරයි හරියට හරි හරියට හරි අනේ බහැබක් අනේ බහැබක් එදා අපි කිව්වනේ අපිට කරදරයක් කරේ නැත්නම් අපිත් කරදරයක් කරන්නේ නැහැ කියලා. උඹලා මේ ගමට මහ ලොකු කරදරයක් වෙලා තියෙන්නේ. කවුද එහෙම කියන්නේ? හැම. ඇයි උඹලා වෙඩි තිබ්බේ? වෙඩි තිබ්බේ? එහෙම වඳුරන්ට රති දානවා ඇති. ඈ? අන්න බලන්න බාප්පේ. අර පණිවිඩේ කියපු උංගු මරන්න එපා. හරි කමන්නේ. අපිට වාහනේ පරීක්ෂා කරන්න ඕනි. ඕ! අපි ගමේ ආරක්ෂක කමිටුවේ සමාජිකයෝ ආ බබ්බේ පරීක්ෂා කරමු කරමු සම්පූර්ණ විශාල කරදරයක් වෙලා තියෙන්නේ ඊ ඔය වෙඩි තියන්න සදන්නේ අනේ වෙඩි තියන්න එපා මට එම්බිරිස්සාව ඒ එම්බිරිස්සාව කිව්වම වෙඩි තියන්න නැද්ද ඔළුවට තියද්ද ඇයි නෑන්න බෑනේ අපි ඔළුවට තියනේ උන් නෙවෙයිනේ ආ එන පොලිසියෙන් පොලිසියෙන් පෙරපොයි අර දනිසේ පල්ලේට තියන්නේ හරි හරි නෑ නෑ අපි කියන්නේ පපුවට අනේ බාප්පගේ පපුවට තියන්න එපා බාප්පා පපුවට තියන්න එපා යාගේ පපුව හොඳ නෑ අපරාධේ වතුරම මොකද වඩියු කියන්නේ ඈ ඔබ මගේ පපුව හොඳ නෑ කියන්නේ යකෝ එකට වැඩ කළා මෙච්චර කළා පිට පපුව හොඳ නෑ දින්නනේ පපුව හොඳ නෑ බාප්පා ඉක්ෂමත්ත බලලා උඹලා දින කටවලට භාගෙන පැත්තර වෙයලා නැත තියෙන කොටත් මම ආ ඒක නක කමන්නේ ඌට තිබ්බට කමන්නේ හැබැයි බේකරි වැඩ නතර වෙනවා අනේ පාලිතයයි මුදලයි වැඩි තිබ්බ නේද අනේ දෙයෝ හොර ඉස්පිරිතාලේ දරගෙන ගියේ උඹේදා එතන හිටියා නම් ඔක්කොටම කලින් එදා වගේ උඹට තමයි කලන්ත හදලා වැටෙන්නේ අනේම කියන්නේ මාමිනේ මිනිස් පරාන්න දෙකක් නේ දෙයියනේ කොයි කොයි ඉස්පිරිතාලේ දරගියේ
Mudalali homeless. අනේ දෙයියනේ ඒක කොහෙද තියෙන්නේ අලුතෙන් දාපු එකක්ද අනේ අනේ මේ මෙන්න වැවුල නොවේ අනේ පණ නැති කරේනවා හාමිනේ අනේ ඇගේ අයිසක මුදලාලිට මොකද වුනේ ඉස්සෙල්ලා මට කියපන් කවුද උඹට මේ ආරංචි කිව්වේ කියලා අපෝ ගමේ වැඩි දෙනෙක් දන්නෝ මං ඇර අතීමේ කතාව අංගෝ මුදලාලි ඔබ කෑ ගහනවා ඇහුනේ ඈ ටිකකට කලින් මෙතෙන්ට එන්න තිබුණේ අර කප්පන් කාරිය ඇවිල්ලා අපිත් එක මාරු යුද්ධයක් කළානේ බං මුදලාලි වෙඩි කෑවේ නැතේ වෙඩි කෑවේ නැම රොටිය කෑවේ රොටි රොටි කෑවේ ඇයි නෑ හාමිනේගෙන් කයිද මොනවද වෙඩි මේ මට ඇත්ත කියනවා මේ කඩේට එන ගෑනුන්ගෙන් කවුද තමුන්ගේ අතෙඹින්නේ වලාත්තිලවයි මගේ අතෙඹල යන කවුද බං ඒ මොනවද මේ හාමිනේ කියන්නේ මම නෙමෙයි කියන්නේ මේ අංගෝ කියන්නේ අංගෝ ඇත්ත කියක් මොනවද ඔබ මේ කියන්නේ නෑ මේ අර අත මේ අර අත නෙමෙයි හරියට කියහං අංගෝ මේ මේ පාර බොරු කියේ කිය පවුල් කඩා කප්පල් කරන්නත් හදනවද අනේ මේ අප්‍රබන්ත වැඩක් නෑ කෝ කප්පන් කාරියෝ කාටද වෙඩි තිබ්බේ උන් කඩේට ආවා අපි උන්ට ගැහුවා ඊට පස්සේ උන් පිස්තෝල හැදලා අරගෙන අපිව බය කරන්න හැදුවා අන්තිමේ උඩට වෙඩිල්ලක් තිබ්බා කියලා ගියා යන ගමන් ආයෙත් පාර කාට හරි වෙඩිල්ලක් තිබ්බා මොකාට වැඩුණත් දන්නේ නෑ බං මුදලාලි පාලිතේ උන්ගේ පස්සෙත් පැන්නේ උඹන් අර දෙවෙනි වෙඩිල්ලෙන් පස්සේ පාලිදයා උන්ගේ පස්සෙන් පන්නගෙන ගියා මං හිතන්නේ අරුන්ව කවුරු හරි නවත්තන්න හදන්න ඇති අන්න උන්ට තමයි වදින්න ඇත්තේ ආපෝ පීටර්යයි වාටියයි බේකරි ගෙදරේ පාර මුරු කරනවා උන්ට තිබ්බද දන්නේ නැහැ අනේ ඉතින් කාට තිබ්බත් මැරෙනවනේ බං නේ අනේ දෙයනේ මට උන් එක්ක එක වචනයක් කතා කරන්න බැරි වුණානේ වචන කොහෙ කතා කරන්නද බං උන් අකුරක් කියන්න කලින් වෙඩි තියනවනේ හරි දෙවෙනි වෙඩිල්ල කාටද තිබ්බේ මොකද උනේ කියලා මං හොයාගෙන එන්න සුටුස් ගාලා හරි හරි ඔබ හොයාගෙන වරෙන්කෝ මට තව උඹගෙන් දින ගොඩාක් දේවල් දැනගන්න මං යනවා අප්පා ඒ නිවුස් එක නම් අන්දොස් වෙලා ගියා බැද්දෙවෙනි නිවුස් එක දෙන වෙඩි වගේ මොකද හාමිනේ කියන්නේ කියන්නේ කියන්නේද ඔහේ මේ ගමේ කඩේට එන ගෑනු ඉන්නේ අන්න උන්ට අඩුවට බඩු දුන්නාම ඒ ගෑනු ඇවිල්ලා ඔහෙගේ අතේ ඉඹල යනවා අප්පට සිරි ගජ අර සමන්තියා සබන් කැටයක් ගන්න කඩේට ආපු දවසේ වෙච්ච වැඩේ ගැන මෙන්න තියෝ කියන්නේ මොකද මොකද ඒ කතාව කියනවා බලන්න බං අර සමන්තියා දවසක් කඩේට ඇවිල්ලා සබන් කැටයක් ගත්තා අරගෙන ඉවරලා මේ කැටි සුවඳ නැනේ මුදලාලි කිය පරසක් වල ගහන්න ගත්තා මං සබන් කැටේ අරගෙන ඉඹල බල්ලා කිව්වා යකෝ බොරු කියන්න බලහන් මේ කැටි හරි සුවඳයි කියලා ඒකි මගේ අතේ තියෙනකොටම සබන් කැටේ ඉඹා ඒක දැක්ක අංගෝ හැදුවා කතාවක් මම යන වතුර ටිකක් බොන්න මේ මිනිහට ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නැහනේ දැන් අර ගෑණි මේ ගමේම මේක පතුරලා ඇති කොහමද බඩු බිලාල සෝමේ කියලා කිව්වට කොමුන්ගේ මේ දිගට දිගේ තිබිච්ච රැවුල් ගස් අර පූස් රැවුල නේද ඔහෝ මේ කපටි මූණවල් දාලානේ මේ අපිව මේ බය කරන්න හැදුවා මුන් අපෙන් ගත්ත 3000ට 6000ක් ගන්න තියෙනද හරි අනේ අපිට යන්න දෙන්න අපි 50000ක් දෙන්නම් මේ පීටර් පාපි ඒ යෝජනාව හොඳයි නේද පිස්සුද මුන්ට යන්න දුන්නා කියන්නේ මුන් අපෙන්ම ඒ 50000ත් ගන්නෙ ඒ කතාව ඇත්ත ඇයි
horek mangkolla karek wancha karek kappan karek ahuno tatarin depa kiyala kathawath thinu bahala nenda aw aw visagora sarpaya dekana ara mudiya kiyuwa hariyata ane api sarpiyo nemei api ahinsaka minissu aw 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 ahinsaka minissun gen deyak kada wada gane jeevath wen ahinsaka minissu I mi akki baappi api mudalaliyata tenne kiyuwa annara ekata tariyas ekak thiyenawane mun ekka mudalali aawath ubala metana maranawa dannada anna mudalaliya nemei palithawath nathi me eka nemei kome sirimalaya කලීම පොලිසි රිගි කට්ටි එකගනේ අනේ පොලිසියට බාර දෙන්න එපා ඔය මහත්තුරු කියන හොල්දයක් අපි කරන්න කරන්න ඔව් ඔය හිතන්න තිබුණේ මේ දේවල් වෙන්න කලින් මේ කුසුමියක්ගේ අර සේපාලි ගණන් ගිහලා කට්ටිට එන්න කියන්නේ මේ කප්පන් කාරින් උපෙන්නන්න නෑ 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 උන් කාමරෙන් එළියට එන්නමයි දඟලන්නේ මං කිව්වා උඹලා කාමරෙන් එළියට આવත මං නරක ගෑණි කියලා කියන්න එපා කියලා. අපල සපල වෙන්න කියලා. ඇයි නෑ දෙම කිව්වේ? බුම් වගේ මේ ජරායුන්ගේ මූණවත් බලන්න මගේ දරුවෝ එන්න ඕනේ. හරි. අඩ! ආ! ඒ බේබි සිරුල්. කොහෙද ගොඩක් අත පාදන්නේ? දෙපා මම වහලු කීරෙද්ද? නන්ද කියන්නේ මල්ලිගේ කවුද? නන්ද කියන්නේ මගේ නෑ ගමේ ගැල්ලේ හා මම දැකෝ මේ ගමේ ගැල්ලේ පාඩ ගන්න කියපන් හා මේ 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 හරි මේ මේ පොලිසිය එන්න කලින් අපි මුන් දෙන්නව නාවමු හා අනේ අපි කිලුට වෙලා නෑ 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 මුන් දෙන්නාම ওই විදියටම ගැට ගහලා අරන් ගිහින් එකපාර නින්දට දාමු ජබොක් ගාලා ඉවරයිනේ අනේ අම්මේ උඹලා හදන්නේ අපිව මරන්නද මරන්නද දැන් උඹලට මරණ බය තුනෙත් දෙනවා උඹලානේ මේ මං උඹලට තේඩින්ගක් හදාගෙන එන්න. අනේ මට අඩු සීනේ. ඔබට කවුද අකෝතේ දෙන්නේ? ඇයි දැන් ඔකටම හදනවා කිව්වේ? අනේ හාමිනේ. ගුටි කාලා මගේ ඇඟ ඔක්කොම රිදෙනවා. මට පිටිහඳ තුනක් දාලා තේ එකක් හදාගෙන එන්න. පිටි? පිටි නෙවෙයි දරතක ගුටි කාලා නේද? පිටි. පිටි. ඒ බෝ. ඈ බං වාටිය. ඈ මේ උඹල කොහොමද මූ අල්ලගත්තේ? මයි පීටර් බාප්පයි පාර දෙපැත්තට වෙලා හිටියා හරියට සිංහයෝ දෙන්නෙක් වගේ අන්නේ වෙලාවේ මුන් ජීප් එකෙන් එතනින් යන්න ආවා අපි ජීප් එක නැවතුවා මුන් දෙන්නව බස් එකට එතකොට පිස්තෝලේ මේ පිස්තෝලේ මේ බිලාල සෝමගේ ගෝලයා ඌ අපිව බය කරන්න මෙන්න මෙහෙම උඩට වෙඩි දීපන් මෙන්න මේ වගේ ඒ වෙලාවේ වෙඩි තිබ්බ නිසා පොල් ගෙඩියක් මුගේ ඔළුව උඩට වැටුණා අන්න එතකොට අපි දෙන්න අල්ලගත්තා අල්පෙනිස්සයි කොබ මුන් කෙවල් දොරවල් දාලා කියලාද මොකද බං එළියට වරෙන්කෝ අප්පද බල උඹද උඹ කොහෙද මෙහෙ යකෝ පොට දුව ගන්න බැරි වුණාද වර අපේ ගෙට ඇවිල්ලා හැංගියා බරි හරි දෙන්න ඕනේ නෑ ඈ කප්පං කාරේ ඔක්කොම අල්ලලා අප්පද බල කප්පං කාරේ අල්ලලාද නැත්තම් ඔය කල්ලිනා නන්ද දුවේ කප්පං කාරේ අල්ලලා වරෙන් එළියට හා මද බල එහෙමද කොහෙදද අල්ලලා තින්නේ කවුද අල්ලලා තින්නේ කොයි තමසේගේ තිනව ඒ කිප පුරුෂ ශක්තිය පීටර් බාප්පයි වාටියයි තමයි කප්පං කාරේ ඔක්කොම අල්ලලා තින්නේ උන්නෙන්නද මැරෙව අල්ලගෙන තියන්නේ ගමේ මුදලාලිගේ පුතාට වෙඩි තියලා එද්දි පාරදී වාහන නවත්තලා පීටර් බාප්පයි වාටියයි උංගු මෙල්ල කරගෙන එහෙමද ඔන්න බලන ගමේ කොච්චර කොල්ලෝ හිටියත් පීටර් මහත්තයයි වාටියයි වැඩ දාලා තමයි උන් අල්ලගෙන තියෙන්නේ ඔව් බේකරි ගෙදර ගහක ගැට ගහලා දෙනවලු පොලොසියෙන් එනකන් අනේ අම්මේ අපි දෙන්නත් එහාට යමුද උඹට පිස්සුද උඹව දැකපු ගමන් කුසුමෙට කප්පංකාරය අමතක වේවි මන්නම් කියන්නේ මේ ගමට හෙන ලොකු අපලයක් තියෙනවා
ගමේ උණ්ඩන් කියන්නේ උඹගේ ওই කතිපුතිත්වලලු තියෙන ගමට එකම අපලේ. අනේ නික පළයන් යකෝ යන්න. ඊට වඩා ලොකු අපල තියෙනවා. මන්නම් කියන්නේ ගමේ උන් එකතු වෙලා පිරිතක් කිව්වොත් මොකද? ආ චෝක්කදහත්. අදහස හොඳුණාට ඉතින් අපට ඔයත් එකතු වෙන්න බෑනේ. අපිව පන්සලෙන් රිජෙක්ට් කරලා ඉන්න කට්ටියනේ. තාත්තේ එහෙම නෙමෙයි. පුළුවන් නම් මේ මැරයෝ අල්ලලා ගම බේරගත්තට වාටියයිඩ පීටර් බාප්පට උපහාරුලක් තියන්න ඕනේ. අනේ ඔව්. ඒක නම් ඇත්ත තමයි. පීටර් මහත්තයා කියන්නේ හොඳම හොඳ කෙනෙක්. ඒක මට දැකපු මුල් දවසේම තේරුණා. ආ තේරුණාද? මටත් ඒකව දැකපු මුල් දවසේම තේරුණා ඕක කොට වුණාට පස්සන්ඩේ කියලා. ආ එහෙම වුණු ගමේ. ඉන්ටර්පල් බලන්න ඒ අතින් වාටිය අයියා මහ වීරයෙක්. උන්ව කොහොම මෙල්ල කරගත්තද මන් දන්නේ. ඒ ඔක්කොම උපහාර උලල දවසේට ආරංචි වෙයි. එහෙනම් මං ගියා. ඈ ඔන්න බලන පොලිස්වලට කරන්න බැරි දේවල් ගමේ උන් කරනවා. කොලා වගේ නෙමෙයි. ඔන්න බලනකෝ උන් දෙන්නම එකතන එකපාර මරලා දාලා යන්නේ. උන් ඇවිල්ලා. දුක්නද? මේ මිනිහ කියන කතා. නෑ මම කියන්නේ ඇත්ත. පාතාලකාරයෝ කියන්නේ වෛරකාරයෝ. උන් වෛර මතක තියාගන්නවා. ඒක දරගන්නවා. අමරිදනවද අයියේ? නංගිට කියන්න. ඔය දෙලුත් ගලවස්. නංගිට කියන්න මං ඔය අපි උන් දෙන්නව අල්ලපු හැටි තමයි පෙන්වන්න ගියේ. කොපාරට දියුල් ගෙඩියක් ඇවිල්ලා වැදුනා. ඉතින් හත්තිලා ඔය මොකටද උඩට වෙඩි තියන්නේ කියේ? තිබ්බේ නෑ තිය උනා. ඒ උනාට අයියේ මට මාරම සතුටයි අයියයි වාප්පයි ඔක්කොම වල්ල ගත්තකට. ද කියන්න මුංගේ වාහනේ මෙහෙම එනකොට අපිට බය හිතුණා. ඒත් මායි වාප්පයි මැද්දට පැන්නේ අපි හිතුවෙම ඌ අපි දෙන්නව යට කරගෙන යයි කියලා. කොට තමයි ජයිෂ කියන්නේ නිර්භීතකම කියලා. බලන්න කොල්ලන්ගි මුං කොල්ල කාලා ඇවිත් මොකුත් තුනේ නෑ වගේ හිටියනේ. හොරුන්ට හොඳට රඟපාන්න පුළුවන්. ඇත්තද? එතකොට ඔය රඟපාන්නේ හොරුද? ඒක නම් ඇත්තරම මම දන්නේ නෑ අයියේ. හැබැයි අයියේ අපි පොඩි කාලේ අපේ වත්තර හොරෙක් පැන්නා. හරිද? ඊට පස්සේ අපේ තාත්තා ඕකව අල්ලගෙන ගහේ බැන්දා. ගහේ බැඳපු වෙලාවේ මේ හොරා එකපාරටම කෑග ගහන්න පටන් ගත්තා. අනේ මාද්දේව මම යාවේ මේ මේරිච් පොලිටික් කියන මාද්දේව කියන්න පටන් ගත්තා. ඉතින් අපේ තාත්තත් ඕක පව් කියලා හිතලා ඕකව ලියලා අතරියා. මෙන්න මේක වත්තේ කොනට ගිහිල්ලා එකපාරටම කෑ ගහන්න පටන් ගත්තා. අඩෝ ජෝනා මං තව ඉතුරු කරන්නේ අයිම කියලා කෑ ගහගෙන දුවගෙන ගියා. ඔව් ඇත්තද? හැබැයි ඉතින් වෙන කවුරුත් මට මොනවා හරි කිව්වා වගේ නෙවෙයි. නංගි කිව්වව දෙයක් හදවතටම කිඳා වහිනවා. කිඳා මේකගේ කෝල මං ඉතින් බොරුව නෑනේ අයියේ. වීරත්වයට වීරත්වය දෙන්න. හරිද? ඔය නෝන්සල් කරු ඉන්නනේ මට සිරි අයියා මම සරට උන්ට බැනලා දාන්නේ. නංගි අර අර මේ 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 අර ත්‍රිවිල් මිනිහට ගහපු දවසේ නංගි කිව්වේ මේක අපේ බේකරිය අපි දෙන්න මේක රැක ගන්න ඕනි කියලා. ඇයිද මන් දන්නවනේ වාටිය කවදාවත් මාවයි මේ බේකරිය අතාරින්නේ නැහැ කියලා. හරියට හරි හරියට හරි ආත්ම හතක් ගියත් බේකරිය නැහැ. ඔව් නේ මෝඩයෝ බේකරි අරක් ගන්න හදන්නේ පාන්තිමේදී. ඔයා මේ පාන් වලට භූතෙක් වෙ. පාන් වලට විතරද මං භූතෙක් වෙන්නේ? මොකෝ අපේ වත්ත කොටහත් අරක් ගන්නද යන්නේ? බලමු බලමු වෙලාව තිබ්බොත් අරක් ගමු. වාටි අයියේ
අපි උනන්දුවෙන් වැඩ කළොත් එහෙම අපිට මේක දියුණු කරලා ගන්න පුළුවන් වෙයිනේ. ඔව් මයි මැනික. මට මේකේ ළඟ ඉන්නකොට ওই වචන දෙක තුන කියා ගන්න බෑනේ. එහෙම වුණානම් මම කියනවා සේපාලික මම ඔයාව ආත්ම හතක් යනකම් අතාරින්නේ නෑ කියලා. කමක් නෑ. කොහොමත් ඉතින් අපි කප්පං කාර්ය අල්ලගත්ත වීරයෝනේ. ආ වරි 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 මම මගට ගිහින් ආවා අම්මා ඉතින් බං කඩේ දැන් මොකෝ උනේ ආන්න තාත්තේ කෙලින්ම පීටර් බාප්පයි වාටිය එකතු වෙලා අරුන් එක් කරගෙන ගිහලා බේකරි ගෙදෙත්ත සිරි මල් ගෙවුන් දීලා උන්ට පැලෙන්න එහෙම දීලා කෙලින් පොලිසියට වාර දීලා වරු අපරාධේ මට උට කඩට පාරක් ගහගන්න බැරි වුණානේ බං නෑ නෑ මුදලාලිව එක් කරගෙන එන්න කට්ටිය කතා වෙලා ඒත් මුදලාලි ආවොත් අරුන්ව මරයි කියලා ගමෙන් බය වෙලා මොන විශ්වද බං මට පුළුවන් ද ප්‍රාණඝාත කරන්න? අනික මිනිසු මරන්න? අයියේ මොකද උඹ අල්ලනද? මං කිව්වේ සිරිමල් අයියා කියන්නේ මාර පොරක් ආ. එයා කාටවත් බය නැහැ. ඔය වගේ මැරියොත් එක හැප්පෙන එයාට මාර ගැම්මක් තියෙන්නේ. ලකෝ උන් අල්ලලා තියෙන්නේ වාටියයි පීටරුයි. ඇත්තද? එතකොට සිරිමල් අයියා කරලා තියෙන්නේ ඉතින් අරුන් අල්ලගත්තට පස්සේ උන්ට ගහලා. කොහොමාරුන් ගමෙන් පන්නගත් එක නම් ලොකු දෙයක්. මට නම් කිසි අවුලක් නැහැ. මොකද මම සෝමයාව අල්ලගත්ත ගමන් සටපට ගාලා දෙකක් වෙනුවනේ. ඒ නිසා මට කිසිම දුකක් නැහැ. කොහොමද බං ඇත්තටම අර පිස්තෝලේ දික් කරනකොට උඹ බය නැතුව හිටියේ? තික්කේ තාත්තේ අපි උද්ඝෝෂණ වලට යද්දි අපිට ඔය බැටන් පොලු ජල ප්‍රහාර ඔය තුවක්කු කීයක් දික් වෙනවද? අපි බය වෙනවද? අපි බය වෙනවද? නෑනේ නෑනේ. ඒකනේ බොත්‍රා ඉන්නේ දන්ති මෙතිතුරුනේ. උනේ අප්පා කොහොමත් තා දෙන්නේ තුන් දෙනෙක් කිටියන අර පඟර නැට්ටේ කිටිය අර ගෝලයා කියලා එකෙක් මං ඌවත් මෙල්ල කරනවා. මේ ඒක නෙමෙයි ඊට පස්සේ අර වෙඩිල්ලක් තියලා දින වාටියටද බා. ඔව් ඔව් වාටිය බයි කරන්න කියලා උඩට වෙඩිල්ලක් තියලා. ඒ වෙඩිල්ල වැදිලා පොල් ගෙඩියක් වැටලා උගේ ඔළුවට. හා දැන් එහෙමද මුන් මේ කප්පං කාරව අල්ලලා තියෙන්නේ? අම්මේ එහෙම වුණත් ඒක අභීත ක්‍රියාවක්. පිස්තෝලයක් අතේ තියන් ඉන්න කෙනෙක් ඉස්සරහට යනවා කියන්නේ. දැන් පොලිසියෙන් දෙයුන් දෙන්නට හොඳට. ඔය මේද නැත්තම් ගහපුන් වල්ලන් යන්න ජීප් එකක් එවයි දන්නේ නෑනේ. නෑ. එහෙමත් වෙනවද? ඔව් ඔව් ඔව්. එහෙමත් වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඇතුළ ගිහද? පිටා. පොඩි බත් බෙදලා දෙන්න තාම කාලත් නෑනේ. තාතේ මැරේට කප්පං කාරේට මිනි මරුවෙක් උනත් අපිට ගහන්න අයිතියක් නැද්ද? කවුද බඳන්නේ? මේ රටේ ওই නීති රීති ඔක්කොම තියෙන්නේ අපි වගේ අහිංසක මිනිස්සුන්ට විතරයි. උඹලට මෙව්ව තේරෙන්නේ නැහැ. කවදා හරි උන් හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා අපෙන් පලිගන්නව වෙනුවට උඹලගෙන් පලිගන්නේ. එව්ව කොහෙද? මං හිටියනම් දෙනව ඔකුන්ගේ මූණ නාලු වෙන්න. ඇත්තමයි අම්මේ ලොක්කිත් කීකේ හිටියේ අපෙන් ගත්ත 3000ට හරියන්නත් එක්ක උන්ට ගහන්න ඕන කියලා. උඹ නම් මොකටද ගහන්න යන්නේ? පීටර් බාප්පයි වාටියයි සිරිමලාගේ යාළුවෝ ටිකයි උන්ට හොත්තට ගහලා තිබුණා. ආයි තින් බලල් සෝමගේ පූස් මූණ බලු වෙලා තිබුණේ. අම්මේ එකපාරට කොහොමද පොලිසියෙන් ඇවිත් තුන් අරගෙන ගියේ? ඇයි බං? සිරිමලා කෙලින්ම බයිසිකලේ පැදගෙන ගියේ පොලිසියටනේ මේ පණිවිඩය දෙන්න. අම්මේ අපේ අයියට උන්ට ගහන්න බැරි වුණාද? ඇයි නැත්තේ? සිරිමලා ආපු ගමන්ම බයිසිකලෙත් විසිකරලා දාලා කෙලින්ම පැන්නේ බලල් සෝමගේ ගෝලයා ළඟට. උඹ මොකටද නන්දට පාට් එක දැම්මේ කියලා? නන්දා නන්දා
ඒකනෙ බං අර ගෝලයා අපේ කාගෙන් අහපි මල්ලි නන්ද කියන්නේ ඔයගේ කවුද කියලා. ඕ ඉතින් අම්මේ අපේ මෝඩය මොකද කිව්වේ? මේක කියන්න ආපු දෙය ගිලගත්ත මං දැක්කට පස්සේ ඊට පස්සේ අහනවා මේ ගමේ කෙල්ලන්ට කරදර කරන්න හැම නෑ. අම්මේ බලන්නකෝ අම්මේ දැන් මං කොල්ලකාරයන් ආවට වඩා ලොකු කෙලියක් වෙන්නේ ඇල්පේනිස් මාමා අපේ ගෙදරට ආවට. ඔව් ඔව් අන්න එදාට නම් අම්මේ අපිට එළියට බහින්න එපා කියන්න එපා. ඇයි? උඹලා මොකටද මේ ලොකු රණ්ඩු වලට පැටලෙන්න එන්නේ? ඈ? ඒවා මමයි වාටියයි පීටර් බාප්පයි බලාගන්න. අනිත් එක උඹලා කෙල්ලෝ. බැරි වෙලා හරි උන්ගෙන් උඹලට පාරක් වැදුනා. උඹලගෙන් උන්ට පාරක් වැදුනා. ආයේ මොකුත් නැහැ. කෙලීම පොලිසියට කුදලගෙන යනවා. ඉතින් අම්මේ මොකද අපිට වින කරන්න ආපු එවුන්ට ගැහුවා කියන එක අපිට අභිමානයක් නේ. ඒ අභිමානයට වඩා කැතනාමයක් ගෑවෙනවා කෙල්ල පොලිසිය අරන් ගියා කියලා කිව්වහම. අම්මේ පොලිසිය කියන්නේ අපිට බය වෙන්න ඕන තැනක් නෙමෙයි. අනික අම්මේ වාටියටයි පීටර් බාප්පටයි අපි ගැන මෙච්චර කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට ඒ ගැන නැත්තේ? අන්න හරි. ඒකම තමයි ලොක්කිත් කියන්නේ. ඔය කොහොම මොනවා වුණත් අපි පරිස්සම් වෙන්න ඕනේ. පීටර් බාප්පා නැතත් වාටියා නම් උඹලා වෙනුවෙන් මැරෙන්න වුණත් ඉස්සරහට පනින්න ලෑස්ති. ඒ ඉතින් අපේ ලොක්කි වෙනුවෙන් විතරයිනේ. නෑ නෑ. උඹලා සේරම වෙනුවෙන්. අම්මේ, ඔය අපේ වාටියා අපේ අක්ක ගැන මුකාවක් හරි බලාපොරොත්තුව තියාගෙන ඉන්නේ. පිස්සු දෙඹට මොනවද ඔය කියවන්නේ? විහිළුවටවත් ඔය වගේ දේවල් කියන්න එපා. වාටියා ලොක්කිට ආදරය කරන්නේ තමන්ගේ සහෝදරියකට වගේ. අනේ අම්මේ, කවුරු හරි පිට මිනිස්සෙක් පිට කෙල්ලෙක්ට ඔය වගේ ආදරය කරනවා කියන්නේ මොකක්ම හරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන තමයි යන්නේ. ඔකෝ අය අපේ සිරිමල්ලයි අපිට ඒ තරම් ආදරය කරනවද? අද එහෙම කිව්වට මම නම් විශ්වාස කරන්නේ නැහැ වාටියා අයියා ලොක්කිට විතර විශේෂ ආදරයක් තියනවා කියලා. අනිකේ අපි හැමෝටම ආදරේ. ඒකනේ බං. ඇයි මද්දුට ඕක තේරෙන්නේ නැත්තේ? අඩුම තරමේ එහෙම දෙයක් තියේනම් ලොක්කිට හරි තේරෙන්න බෑ. අන්න හරි ලොක්කිට තරහ ගිහිල්ලා අම්මත් එක්ක අර මැරයන්ට හොම්බට දෙකක් අහින්න දුන්නා කියලා. ඇයි බං? මං හැදුවේ මුන්ට ඉස්සරහට වෙන්න තියෙන කරදර ටික නතර කරන්න. මේ මුන් මාත් එක තරහ වෙලා. අනේ. බලපන් අතපය වෙලුණා. ඔන්න ඔයාලා තමයි බම් පෙරාන බොන්න හිතෙන්නේ. මේක තරම නෑ නේ බා. ආ, ඇල්පේනිස් අයියේ. හරි. ඒ උඹලා බරක් වුණේ බා. ඇයි බං ඊයට වෙලාවක් ගියේ නැහනේ? ආ මොකද වෙලාවක් ගියේ නැත්තේ? අපි දැන් කීයේ නන්ද බලන්නේ? එපා වෙලා හිටි. එනම් බලා වේලාසනෙන්නේ නැති. දෙප් ඇත්තද බං මේ මං කොල්ලකාරයෝ උඹේ යාළුවෝ කියන්නේ? දැන් බලා මගේ යාළුවද? අපි ගමේ නෝනත් එකම යාළුවෝ. යකෝ මේ බිස්නස් එකේදී ගම රට නගරය කියලා එහෙම පිරිමාන්න බෑ බං. විශ්වය විශ්වය. මගේ අම්මපා අඟහරු ලෝකෙන් ඇවිල්ලා මගෙන් බඩු ඉල්ලුව සල්ලි දීලා මම දෙනවා. ඒක මගේ බිස්නස් එකේ ස්වභාවය. අඟහරු ලෝකෙන් නෙවෙයි. කප්පංකාරයෝ මෙහි ඇවිල්ලා බීලා ගියාද? ආව්. ඇවිල්ලා මගෙන් ඉල්ලුවා බෙව්වා. සල්ලි දුන්නා? ආ. මගෙන් ගාන ඇව්වා මං කිව්වා උන් දුන්නා මං ගත්තා උන් ගියා. බුදුමයි. බුදුම වෙන්න දෙයක් නෑ බං. මම උන් එක්ක hina වුණේවත් නෑ. ඉතින් නිකන් පට්ට ඔරොප්පු මූඩේ. ඔබ මාර පොරක්නේ. බඩියන්ද හරිද? තේරුම් ගනි මේ ඇල්පිනිස් ගැන හරිද? දවසක් පිටගමකින් එකෙක් ආවා මගේ පොත් එකට ෂොට් එකක් දාන්න. ඈ? මෝ ෂොට් එක දාලා ටිකක් වෙලා මෙහෙම ඉඳලා දැම්ම මට පල් පාට් එක. නෑ. උඹලුව ඈ? ඒතකොට තව දෙන්නෙක් ඉන්න උගේ සපෝට් එකට. ඈ? මට ගල මෙහෙම කළා දෙව්වා දිවිල්ලක් කෙලින්ම ගෙදර. උඹ උන්ට බය ගෙදරම දීවා. පිස්සු දෙයකෝ. එනනම් ගෙදර ගිහලා ගත්ත කඩුව අම්මා අරගෙන මේම කරගෙන දුවගෙන එනකොට
ප්‍රශ්න සමතේකට පත් කළා ඉවරයි. ඒ කවුද බං සමතේකට පත් කරේ? මගේ කසිප්පු. ඒකම. ඇයි බං මං ආපහු එන එකක් නැහැ කියලා? මුන් මගේ බඩු ටික බීලා හොඳටම වැදිලා එතන බුදි. මම මොකද අන්නද කරේ? කෙලින්ම උන්ගේ සරන් වල උන්ගේ හතපය හතර ගැට ගහලා ගෙවල් වලට ඇරියා. මංගේමයි. මේ එතකොට අරන් ආපු කඩුව? ඒක මං ගෙදර ගිහින් තිබ්බ බං. ඇයි බඩ දැන් ඒක බලන්න යන්න එන්න ඕනද? බලන් ගියාම බං මේකත් මේ ලේසි පහසු බිස්නස් එකක් නෙවෙයිනේ. මොන වැඩිද බං ලේසි පහසු? ඇයි බං පිස්තෝලයක් තියෙනවා නම් මං කොල්ල කන එක ලේසියෙන්ම කරන්න පුළුවන් නැද්ද බං? නැත්ත. යකෝ මොන දේ කරන්න ගියත් පානාති පාතා මතක් වෙනවා බං. ඒකනේ. ඒක නම් ඇත්ත බං. මේ අයියන්ඩි. ඈ මේ උඹට අරව පෙරද්දී ඇත්තටම සුරාමේරේ හැම මතක් වෙන්නේ නැති. උඹට කියන්න මල්ලි පානාති පාතා අදින්න දාන කාමේසු මිච්ඡාචාරා කියනකොට අනිත් දෙක අමතකයි. ආ ඒ වුණාට බං පහෙන් තුනක් කියන්නේ ලොකු ගානන්නේ. ඈත් ඈත්. වාඩියෝ වාඩියෝ වාඩියෝ. වාඩියෝ. ගෙදර කවුද? කෝ ගෙදර කවුරුත් නැද්ද? ආ මොකෝරාලාමි. මේ අරුම්ම ජිප් එකේ දාගෙන ගියානේ. ඒක මම දන්නා. එහෙනම් මේ රාලාහාමි ආවේ අරුම් අපේ ගෙදර මොන හරි දාලා ගින්ද? නෑ නෑ මේ උන්ට නිස්කාරණ ගැහුවා කියලා උන් පොලිසිය පැමිණිලා දාලා දෙනවානේ. මේ අපිට ඒකනේ බලන්ඩ රාලහාමි උන් මුළු ගමම බය කරලා ගමේ මිනිසුන්ගෙන් කප්පම් ගන්න හැදුවේ. එහෙව් එකේ අපේ පීටර් මල්ලි වාටියයි එකතු වෙලා උන් වල්ලපු එක වීර ක්‍රියාවක් නෙමෙයිද? ඒ ක්‍රියාව ගැන කතා කරන්න කලින් උන්ට ගහපු විදිහ උන්ගේ ලෝය මහත්ය දැකලා. ඉතින් කොහොමත් හොරෙක්ට උනත් උහම ගහන්න බෑනේ. ඒක නීතියෙන් තහනන්නේ. ඒක හරි කෙලියන්නේ රාලහාමි. අපිට ගහන්න ආපු එවුන්ට අපි ගහලා අපි පොලිසිය යන්න ඕනේද? පීටර් මල්ලි විගහට වරෙන්. ඇයි අක්කේ? පොලිසියෙන් මේක උන් දෙන්න අපයි වැවිලාද? මම කුජාක. ඕහ්! ඔකුන් දෙන්නවා. මං ඔකුන් දෙන්නවා මගේ වියදමේ. මගේ වියදමෙන් ගමේ ආරින්. ඔව්රාලා. රාලාමි ඇයි මොකද ඩෙන්ගු බලන්නද? අපි කොම්බොක්කම අනිත් පැතරවල තියෙන්නේ. මේ චන්ඩි බාපාද? ආ? මේ ඊයේ පෙරේදා තාව නේද අර ජයරත්නගේ කේස් එකට පොලිසියට? ආ ඒ රාලාහාමි අපි ආවේ ගුටි කාලනේ. මේ අපි ඉන්නේ අපිට ගහන්න අපි උන්ට ගහලා. තමුන් කෝකටත් අර වාටියගෙන මිනිස්සුත් එක්ක පොලිසියට එනකො. ඇවිල්ලා කට උත්තරයක් දීලා එනකො. තමුන් ඒ ගහපු පාරවල් වලට ගෝලයාගේ ඔළුව ඉදිමිලා. ඔළුවට ගහනවද මිනිස්සුන්ගේ? බැලලත් ඒ මිනිස්සු මැරුණා නම් එහෙම. උඹලා අරුන්ගේ ඔලු ගෙඩි වලට තඩි බෑද? යකෝ නිකන් හරි මැරුණා නම් උඹලා හිරේ. නෑ නෑ අක්කේ ඇඟට ගැහුවේ. ඇඟට ගැහුවා නම් අරුගේ ඔලු ගෙඩි දිමුණා කියන්නේ? නෑ උන් තියපු වෙඩිල්ලට ගෝලියාගේ ඔලුවට පොල් ගෙඩියක් වැටුණානේ. ඌගේ ඔලුවට පොල් වැටුණා වගේ නෙවෙයි. දැන් උඹලාගේ ඔලු වලට ගල් වැටෙන්නයි යන්නේ. බලාපංකෝ අක්කේ මේක මාර නීතියක්නේ. ඈ දැන් අපිට ගහපු උන්ගේ අපිට සමාව ගන්නත් ඕනේද? ආ දැන් නිකමට හිතන්න දැන් අපි ගිහිල්ලා මෙහෙම සමාව ගත්තා කියලා අපි කොහොමද ගමට කියන්නේ? කාටවත් කියන්න ඕනේ නැහැ යමල්ලා. යමල්ලා කියන්නේ අක්කත් එනවද? මම මොකටද පොලිසි ගන්නේ? පිස්සුද උඹට? අර ඉන්නේ යාළුවා වාටියා ඌ එක ඵලයක්. ඔව් ඉතින් වාටියා විතරයි ඉන්නේ අන්තිමට අපායට යන්න හරි මාත් එක්ක. දැන් කොහොමද මේක ඌට කියන්නේ? කියන්න නැතුව බෑනේ. ඌත් එක්කනේ පොලිසියට යන්න වෙන්නේ. කොහොමද කියන්නම් වෙනව? අත්තම
එහෙමයි නන්දා ඊයකටවත් හිතුව නැහැ. ඔය කප්පංකාරයන් හැම ලේසියෙන් අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. ඔව්. බාප්පයි වාටියයි නොහිටින උන්න කොහොමද අල්ල ගන්න වෙන්නේ? බාප්පලුම් අල්ලගෙන ගෙදර ගෙනල්ලා කියලා දැනගත්තකම මං කෙලින්ම ගියේ පොලිසියට. පොලිසියට ගිහින් විස්තර කිව්ව විතරයි පොලිසියෙන් මට කියනවා ඔයා ගෙදර යන්න අපි ඉක්මනට එන්නම් කියලා. එතකම් මලින්දේ කට්ටිය මුන් දෙන්නට ගහලාද? අනේ මන්ද නන්දා. මං යනකොට දෙන්නවම ගහක බැඳලා හිටියේ. මට ආපු කේන්තියට එදාවට පාට් එක දාපු මිනිහව ඇදලා ගත්ත ගහන්න. අනේ සිරිමල් මම ඔයාට කිව්වනේ රණ්ඩුවට යන්න එපා කියලා. ඒක නෙවෙයි මාර වැඩේනේ උනේ. එදා මට එකපාරට කියවුණා අන්දර පාට් එක දාන්න එපා කියලා. මිනිහ මගෙන් අහනවා නන්ද කියන්නේ වාගේ කවුද? අනේ ඇත්තද? ඔයා කට්ටි ඉස්සරහා කිව්වද මම ඔයාගේ? ගමේ කෙල්ලෙක් කියලා මට කියවුනේ. ඇයි? ඔයාට කට්ටි ඉස්සරහා මාව පෙවුණු ගමේ කෙල්ලෙක් වගේද? නන්දා මම කියන දේ අහන්න. එතන අම්මත් හිටියා. මම එහෙම නොකියුව නම් මට ගෙදර ඉන්න හම්බෙන්නේ නැහැ. ඔයා හැමදාම අම්මට බයද ඉන්න හදන්නේ? නන්දා මට අම්මට බය නෝ ඉන්න බෑ. මං එහෙම ඉන්න නම් මට ආර්ථික වශයෙන් හයියක් තියෙන්න ඕන. ඇයි දැන් ඔයාට එහෙම හයියක් නැද්ද? නන්දා මං තාම වැඩ කරාට පඩියක් ගන්න නැහැනේ. අත එහෙම ගෙදරින් ඉල්ලන්නත් බෑ. අනික ඔයා දන්නවනේ අපේ ගෙදර ජීවිතාව කියන්නේ ඔය පාන්දස්සාව කියන එක. ඒ කියන්නේ ඔයාට කවදාවත් ආර්ථික හයියක් ඇති කරගන්න බෑ කියන එකද? ඉන්න. හැමදේම හොඳින් විසඳේ. ඒ දේවල් විසඳනකොට ඔයාට මාව නැති වෙයි. නන්දා මං ඔයා නැති කරගන්නෙත් නෑ. මට ඔයා නැති වෙන්නෙත් නෑ. අනේ එහෙම වෙනවා නම් කොච්චර හොඳද? ගන්න බෑ උඹලා දෙන්න එච්චර ලොකු දෙයක් කරා කියලා පීතර බාපත් එක්ක අපට සෙරේ අපි උන් දෙන්නට ගැව්වා කියන්කො නෙළුවා නෙලිල්ලක් පා බුදු නෙලිල්ලක් උඹලා හුඟක් ගැව්වද කියන්නේ කියන්නේ මේ උන්ගේ ඇඟවල් රබර් වගේ මං මෙහෙම ගැව්වම අද තමයි ආපහු බස්සට එන්නේ අම්මා එහෙනම් උන්ට හොඳට ගුටි කලා පුරුදු දෙවුන් දෙන්නෙක් වෙන්න ඇති අපි ගහලා ඉවරුණා විතරයි සිරිමලාගේ ආලෝ කට්ටියාව මෙන්න උනුත් නෙළුවගේ හාංකෝ මුදලාලි ගාවේ නැද්ද නෑ 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 මං ඒත් මතක් කළා කුසුමයක් අක්කට අපි මුදලාලිට ගිහින් කියමුද කියලා කුසුමයක් අක්ක කිව්වා එපා වෙලා තියෙන පාඩුව හැටියට මුදලාලි ආවොත් මුන් දෙන්නව මරයි කියලා ආයේ දෙකක් නෑ පාරිතේ ආවනම් එහෙම ඔකු මරනම් ඔව් 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 උන්ටනේ ලොකුම පාඩුව වෙලා තියෙන්නේ හැබැයි මේ ඔය මැරෝ ඉන්නව නේද ඕකුන් උසාවියේදී පූස් මූණ දාලා බිල්ල එනවා අපරගෙන ඉතින් අමුතුවෙන් පූස් මූණක් දාන්න දෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා බිලාල සෝමේ බලල් සෝමේ පූස් සෝමේ. ඕකට තිබ්බේ පූස් මූණ. නෑ බං මම මේ කියන්නේ. ඕකුන් බේරිලා ආවොත් එහෙම උඹට රිටර්න් එක දෙන්නත් පුළුවන්. ආයේ ආවත් ඔය ටිකම තමයි තියලා පිටියට හේතු කරලා නෙලාගෙන 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 යනවා. වාටියා ඈ හෙට උදේ ගමනක් යන්න තියෙනවා ලෑස්ති වෙයා. ආ ෂා වරු 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 හෙට උදේ මේ හෙට උදේ මොකුත් වැඩකට මෙහෙන්න එපා අපි නෑ බේකරි වල මේ කොහෙද බාපේ යන්නේ පොලිසියට අම්බෝ වැඩ ගොඩක් තියෙනවා බේකරි අර මොකද්ද මං අපි හෙට උදේ දාගත්තේ වැඩි නෑ මොකුත් දාගත්තේ නෑනේ නැද්ද මේ දැන් මොකටද පොලිසිය යන්නේ මට පේන්නේ අරුන් දෙන්නට අමාරුයිද කොයි මේ මං කිව්වේ ඕකුන් දෙන්න උඹලව අමාරුයි දාන්න වැඩියෙන් අමාරුකම් පේන්න නැති නෑ 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 ආපෝ පොලිසියට අලහමිලා දෙන්න අපිට නොසෑයින් ස්තුති කරන්නේ උන් අල්ලලා දුන්නට ඒ ස්තුතියෙන් වැඩක් නෑනේ එකෙක් හරි මලොත් ඕකට තමයි අර කියන්නේ කුඹලා මාළු කෑවනම් විඳවපම් බලලෝ කියලා අපේ ඈ අපිට මොකක් හරි කරදරයක් වෙයිද පොලිසියේදී පොලිසියේදී එහෙම මිනිසුන්ට කරදර වෙනවද බං කරදර වෙච්ච මිනිසුනේ පොලිසියට යන්නේ ඒ වුණාට එහෙම ගියවුන් එළියට ආවෙ නෑ කියලානේ ගොඩක් අය කියන්නේ මේ හොරු හින්දා ගමක මිනිසුන්ගේ මානව හිමිකම් බන් නැති උනේ. ඒ වුණාට ගමේ කවුරුවත් මානව හිමිකම් පැමිණිල්ලක් දැම්මේ නෑනේ. අන්න. රාමෝ මේක නැතිරන්නේ. ආයෙත් කපුගන්න. කුවර් කුරලා අතනම වලම. ඩොක්ටර්ට බඩට යන්න ගෝරේ.
පාටියා මේ පොඩක් ආවර මෙයන් මේ කරදරයක් නේ නෑ නේ නෑ නෑ